හරි අය බලමයි අපි අද දවසේ උතුරු මැද අධ්‍යාපන කලාපේ පේපර් එකේ B කොටසේ ගණන් ටික තමයි හදන්න ලෑස්ති වෙන්නේ එතකොට අපි බලමු මෙතන මුලින්ම තියෙන පළවෙනි ගානේ භාගවගන්ති ගානක් දීලා තියෙනවා මේ පළවෙනි ගානේ අපිට කියනවා එක්තරා ගෘහ භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරයක හිමිකරුවෙකු මාලන් වර්ෂයේ අවසානයේදී තම ව්‍යාපාරයෙන් ලැබුණු සුද්ධ ලාභය දෙකෙන් එකක් මාලන්ට එයාගේ ව්‍යාපාරයෙන් ලැබුණු සුද්ධ ලාභය ගානේ සඳහන් කරනවා දෙකෙන් එකක් කියලා. ඉතින් එයාට ලැබෙන සුද්ධ ලාභයෙන් දෙකෙන් එකක් එයාට තියාගන්නවා. මුළු ලාභයෙන් හතෙන් දෙකක් සේවකයන්ට ප්‍රසාද දීමනා වශයෙන් ලබා දෙනවා. එක්තරා ගෘහ භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරයක හිමිකරුවකු මාලන් වර්ෂයේ අවසානයේදී තම ව්‍යාපාරයෙන් ලැබුණු සුද්ධ ලාභයෙන් භාගයක් ඔහු සතුව තබාගෙන මුළු ලාභයෙන් හතෙන් දෙකක් සේවකයන්ට දීමනා වශයෙන් දීලා හරි සේවකයන්ට දෙනවා කියලා කියනවා. දැන් පළවෙනි ප්‍රශ්නෙන් අපෙන් අහන්න මාලන් සතුව හා සේවකයන්ට ප්‍රසාද දීමනා සඳහා වෙන් කළ කොටස මුළු ලාභයෙන් කොපමණ භාගයක්ද? අපි දන්නවා මේ ගානේදී මුළු ලාභයෙන් දෙකෙන් එකක් එයාට තියාගත්තා. මුළු ලාභයෙන් දෙකෙන් එකක් එයාට තියාගත්තා. මාලන් එයාට තියාගත්ත කොටස දෙකෙන් එකයි. මුළු ලාභයෙන් දෙකෙන් එකයි. ඊළඟට මාලන් එයාට ලැබුණු මුළු ලාභයෙන් හතෙන් දෙකක කොටසක් සේවකයන්ට ප්‍රසාද දීමනා විදියට ගෙව්වා. එතකොට එයා තියාගත්ත ටිකයි සේවකයන්ට දුන්න ටිකයි ඔක්කොම මුළු ලාභයෙන් කවර බම්බුවක්ද කියලා බලන්නේ. එතකොට එයා ඔක්කොම කොච්චරක්ද කියලා බලන්න මේ දෙක මොකද කරන්නේ? එකතු කරා. භාග එකතු කරන්න නම් අපි දන්නවා පොදු හරයක් තියෙනුනේ දෙකේ හතේ පොදු හරය වෙන්නේ දෙකෙන්ම හතෙන්ම බෙදෙන කුඩා මිලක්කම 14නේ. දෙකේ හතේ පොදු හරය මේ දෙක එකතු කරන්න යනකොට භාග එකතු කරන්න නම් පල්ලෙහා තියෙන ඉලක්කම් හරයන් සමාන වෙන්නේ. එතකොට දෙකේ හතේ පොදු හරය විදියට අපිට ගන්න වෙන්නේ 14. එතකොට මේ දෙක කියන ඉලක්කම 14ක් කරන්න වැඩි කරන්න හතෙන් උඩක් වැඩි කරන්න හතෙන් භාග එකතු කරන්න පොදු හරයක් තියෙන්න ඕනේ. දැන් පොදු හරය 14 7 14ක් කරන්න වැඩි කරන්න දෙකෙන් උඩක් වැඩි කරන්න දෙකෙන් මෙතන එනවා 14න් 7ක් කියලා මෙතන එනවා 14න් 4ක් කියලා. එතකොට 14න් 7යි 14න් 4යි ඔක්කොම 14න් කීයද? ඔක්කොම 14න් 11යි. ඒ කියන්නේ මාලන් එයාට තියාගත්ත ටිකයි මාලන් සේවකයන්ට දුන්න ටිකයි ගත්තාම ඔක්කොම 14න් 11ක් කියලා එන්නුනේ. ඊළඟට ගානේ අපිට කියනවා තමා සතුව හා සේවකයන්ට ප්‍රසාද දීමනා සඳහා මුදල් වෙන් කරාට පස්සේ ඉතිරි මුදලෙන් තුනෙන් එකක් යොදවා ව්‍යාපාරයට අවශ්‍ය යන්ත්‍රයක් ගන්න. දැන් ඉතිරි මුදලින් තුනෙන් එකක් තමයි ව්‍යාපාරයට අවශ්‍ය යන්ත්‍රය ගන්න වෙන් කරලා තියෙන්නේ. එතකොට රෝමිලක්කන් දෙකෙන් අපෙන් අහනවා යන්ත්‍රයේ මිලදී ගැනීම සඳහා වෙන් කළ මුදල මුළු ලාභයෙන් කවර භාගයක්ද? එතකොට අපි දන්නවා ඉතිරි ලාභ මුදලින් තුනෙන් එකක් තමයි යන්ත්‍රය ගන්න යොදවන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් යන්ත්‍රය ගන්න යොදවන්නේ ඉතිරි මුදලින් තුනෙන් එකක්. ඉතිරි මුදලින් තුනෙන් එකක්. දැන් අපි දන්නවා මෙතනදී අපි දන්නවා මේ 14න් 11ක් 14න් 11ක කොටසක් මාලන් ගාවයි සේවකයන්ටයි දැන් දීලා තියෙනවා. එතකොට තව ඉතිරි වෙන්නේ කොච්චරයිද? 14න් 11ක් දුන්නාම දැන් මුළු ලාභේ 14න් 14 නම් 14න් 11ක් මාලන් ගාවයි සේවකයන් ගාවයි නම් ඉතිරි ප්‍රමාණය බලන්න 14න් 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 11 අඩු කරනවා නේ. ඒ ඉතිරි වෙන ටිකෙන් තුනෙන් එකක් තමයි යන්ත්‍රය සඳහා වැය කරන්නේ. එතකොට ඉතිරි වෙන්නේ 14න් 3යි. ඉතිරි වෙන්නේ 14න් 3යි. ඕකෙන් තුනෙන් එකක් තමයි යන්ත්‍රය සඳහා වැය කරන්නේ.
දැන් එතකොට මේ 3ට මේ 3 කැපිලා යනවා යන්ත්‍රය සඳහා වැය කරන්නේ කොච්චරද 14න් එකක් යන්ත්‍රය සඳහා වැය කළා තියෙන කොච්චරද 14න් එකක් යන්ත්‍රය මිලදී ගන්න එක නම් යොදවලා තියෙන්නේ 14න් එකයි කියලා තිබ්බනම් අන්න හරියි දැන් 14න් 11ක් එයාට තියාගන්නයි සේවකයන්ටයි දෙන්නයි වැය කරා දැන් ඊළඟට යන්ත්‍රයක් මිලදී ගත්තා මුළු ලාභයේ 14 එකක් වියදම් කරනවා ඊළඟට කියනවා යන්ත්‍රය මිලදීගත් පසු ඉතිරි වෙච්ච මුදල ව්‍යාපාරයේ ප්‍රචාරණ කටයුතු සඳහා වැය කරනවා එහෙනම් මුළු ලාභයේ ප්‍රචාරණ කටයුතු සඳහා වැය කළේ කොච්චරක්ද දැන් මුළු ලාභයේ 14න් 14ක් නම් ඒකෙන් අඩු කරන්නේ යා මුල් අවස්ථාවේදී වියදම් කරපු ප්‍රමාණය එයා එයාට තියාගත්ත ටිකයි සේවකයාට දුන්න ටිකේ එකතුව 14න් 11ක් නේද පළවෙනි ප්‍රශ්නයෙන් අපි හොයාගත්තා එයා යාට තියාගත්ත ටිකයි සේවකයාට දුන්න ටිකයි නේද 14න් 11ක් කියලා වාදා දෙවෙනි ප්‍රශ්නයේදී අපි හොයාගත්තා එයා මේ යන්ත්‍රයක් ගත්තා ව්‍යාපාරයට අවශ්‍ය කරන එතකොට එයා යන්ත්‍රය ගන්න භාවිත කරේ 14න් 1යි එතකොට 14න් 11යි 14න් 14යි ගත්තාම 14න් 12යි 14න් කියද 12යි නේ 14න් 12ක් එයා දැන් මේනකොට විදන් කරලා තියෙනවා ඉතිරි ටික තමයි ප්‍රචාරණ කටයුතු වල මුළු ලාභයේ 14න් 14න් නම් මේ වෙනකොට විදන් වෙලා තියෙන්නේ 14න් 12යි එහෙනම් ප්‍රචාරණ කටයුතු සඳහා වෙන්වන්නේ 14න් 2ක කොටසක් 14න් 2ක කොටසක් තමයි ප්‍රචාරණ කටයුතු සඳහා වෙන්වන්න ඕනේ හරි අඩුපාඩු තියෙනවා නම් ඉක්මනට හදාගන්න. දැන් මේ ගානේදී ප්‍රචාරණ කටයුතු සඳහා වැය කරපු මුදල අපිට දීලා තියෙනවා රුපියල් 150,000ක් කියලා. ප්‍රචාරණ කටයුතු සඳහා වැය කරපු මුදල රුපියල් 150,000ක් කියලා ගානේ අපිට දීලා තියෙනවා. දැන් ඊළඟට අපෙන් අහනවා මුළු ලාභය කොච්චරද කියලා. දැන් අපි දන්නවා 14න් 14න් 2ක් තමයි එයා ප්‍රචාරණ කටයුතු සඳහා වෙන් කරන්නේ. 14න් 2ක් තමයි යා ප්‍රචාරණ කටයුතු සඳහා වෙන් කරන්නේ එම ප්‍රමාණය රුපියල් 150,000 රුපියල් 150,000 14න් 2ක් රුපියල් 150,000ක් නම් අපි බලමු 14න් 1ක් 14න් 1ක් බලන්න 150,000 දෙකෙන් බෙදන්න නේ එතකොට එනවා 75,000ක් කියලා. මුළු ලාභයේ කියන්නේ 14න් 14. 14න් 14. එහෙනම් 75,000 දැන් වැඩි කරන්න 14. 75,000 14 වැඩි කරාම අපිට පුළුවන් වෙයි. එතන මුළු ලාභය හොයාගන්න. මේ බිංදු තුනෙන් උඩ දැම්ම බිංදු තුනක් 14 වරක් පා 70යි 7ක් ඉතුරුයි. 14 වරක් හත 98යි 98යි 7යි 105යි. එතකොට මුළු ලාභය එනවා 1 මිලියන. හරි එතන ඒගානේ මුළු ලාභය එනවා 1 මිලියන 50,000 කියලා. හරි. දැන් අපි දෙවෙනි ගානට ගියොත් දෙවෙනි ගානේ අපිට මෙන්න මේ විදිහේ උපසටහනක් දීලා තියෙනවා පැත්තක දිග සෙන්ටිමීටර 21ක් වන සුජු කෝණාස්ථාකාර කාඩ්බෝඩ් කැබැල්ලකින් මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටස කපලා ඉවත් කරලා එන්නේ මේ කොටස මෙන්න මෙතෙන්ට සම්බන්ධ කරලා සකස් කරපු පතරමක් තමයි රූපසටහනේ අපිට නිරූපණය කළ තියෙන්නේ දැන් අපෙන් අහනවා මේ අඳුරු කළ කොටසේ වර්ගඵලය 294ක් නම් සුජු කෝණාස්ත්‍රයේ ඵලය මේ අඳුරු කළ කොටසේ කියන්නේ මේ සම්පූර්ණකේ වර්ගඵලය 294යි. ඒ කියන්නේ මේ කැලල ආයෙ ගිරන්න මෙතනින් සමි කරා කියලා හිතන්නකො. එතකොට හැදෙනවා සුජු කෝණාංශය නේ. මේ අර්ධ වෘත්තයේ මෙතනින් තියාගත්තු සුජු කෝණාංශය හැදෙනවා. ඒ සුජු කෝණාංශයේ වර්ගඵලය එහෙනම් මේ ගානේ සඳහන් කරනවා වර්ගඵලය 294ක් කියලා. එහෙනම් ඒ සුජු කෝණාංශයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 294ක් වෙන්න ඕනේ. එතකොට දැන් අපි ප්‍රශ්නයක් විදියට අහන්නේ
මේ එකේ පළල පළල හොයන්න මොකද කරන්නේ වර්ග බලය දිගෙන් බෙදෙනවා වර්ගඵලය කියේ වර්ගඵලය 294යි වර්ග සෙන්ටිමීටර 294 ඒක දිගෙන් බෙදෙනවා දිග 21යි සෙන්ටිමීටර එතකොට 294 දිගෙන් බෙදුවාම කීයද එන්නේ 29ට 21 ඒව 1යි ඉතුරුයි 8 84ට 21 ඒව කීයද 4යි 21 ඒව 4ක් 84 एक एन में सुजुकोणाश्रय पालल सेंटीमीटर दाहा तरफ कुलाना है पालल सेंटीमीटर दाहा तरफ केलावना है पहली बात ही मैंने मेन कोटा से तमाई कपाल में तरीन गिनाला तीर दिए नहीं है ना एक कोटा से आई में तरीन दिख बोल आई सुजुकोणाश्रय है देनु में सुजुकोणाश्रय वार्ग वाले देसी आनु हाथराई है ना पालल वाला ना වර්ගඵලය කියලා දීලා තියනාගේ දිගෙන් බෙදුවා 21 ගෙන් බෙදුවා හරිද බෙදලා බලන්නද 294 21 ගෙන් බෙදන්න දෙයි එතකොට මුලින්ම බලන්නේ 29ට 21 ඒව 1යි 21 ඉතුරු 8 84 संबंधे සුජුකෝණාශ්‍රේ පළල අපි මේ වෙනකොට හොයාගෙන අවසන් 14ක් කියලා. නේද? සුජුකෝණාශ්‍රේ පළල හොයාගෙන අවසන් 14ක් කියලා. මෙතන 14 නම් මෙතන 14. මේ සුජුකෝණාශ්‍රේ පළල 14යි. ඒ අනුව මට කියන්න පුළුවන් මේ අර්ධ වෘත්තයේ විස්කම්භය කීයද? 14ක් වෙනවා. අර්ධ වෘත්තයේ විස්කම්භය 14ක් වෙනවා. දැන් අපි හොයන්න ඕනේ අර්ධ වෘත්තයේ වර්ගඵලය. රවුමක වර්ගඵලය හොයන සූත්‍රේ 5r වර්ගය. රවුම භාගයක භාගයයි 5r වර්ගය. දැන් මෙතන අර්ධ වෘත්තයක් තියෙන්නේ. රවුම භාගයක් තියෙන්නේ භාගයයි 5/22යි. අරේ කොච්චරයි? මම දුවා මේ අර්ධ වෘත්තේ විස්කම්භය මේ සුජුකෝණාශ්‍රේ පළලට සමානයි. සුජුකෝණාශ්‍රේ පළලට සමානයි. එතකොට සුජුකෝණාශ්‍රේ පළල 14යි අර්ධ වෘත්තේ විස්කම්භය 14යි එනම් අරේ 7යි දැන් සුළු කරොත් 7ට 7 කැපෙනවා 2ට 2 1යි 22ට 11යි 11 7 77යි වර්ගඵලය එනවා වර්ග සෙන්ටිමීටර 77ක් කියලා වර්ග සෙන්ටිමීටර 77යි අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය හරිද අදාල මකන්න ඊළඟට අපෙන් අහනවා මේ AED කියන චාප කොටසේ දිග AED කියන චාප කොටසේ දිග රවුමක වටේ දිගෙන් භාගය රවුමක වටේ දිග 2 5 r රවුමක වටේ දිග 2 5 r රවුමක වටේ දිගෙන් භාගයක් නම් භාගයේ 2 5 r නැතර මේ දෙක කැපිලා යනවා 5/7 22යි අරේ කොච්චරද මේකේ අරේ වෙන්නේ 7යි r වෙනකොට 7 7ට 7 කැපෙනවා 22යි අර්ධ වෘත්තාකාර කොටසේ චාප දිග වෙනවා මෙන්න මේ ටික 22යි නැතර මේ ටික 22යි එහෙනම් මෙන්තරත් 22ම තමයි ඊළඟට මෙතන 21යි අපිට මේක හොයන්න පුළුවන් මෙතන 14 නිසා මෙතනත් 14යි මෙතනත් 14යි
මේതിක හොයන්න 21 න් 21 න් මේതിක 14 14 අඩු කරන්න මේതിක එනවා 7ක් කියලා මේ තාපදික 22ක් කියලා වහකට එනවා මෙතනත් 22යි මෙතන 14යි මේ 14 වනවයි මේതിක එහෙනම් මේതിක හොයන්න 21 න් 14 අඩු කරන්න දැන් ඊළඟ ප්‍රශ්නෙට ගියොත් ඊළඟ ප්‍රශ්නේ අහන අඳුරු කර කොටසේ පරිමිතිය කියන්නේ වටේදී අඳුරු කර කොටසේ පරිමිතිය හොයන්න දැන් මොනවා මම වටේම දිගවල් එකතු කරගෙන යනවා 22යි 21යි 14යි 22යි මෙතෙන්ට ආවට පස්සේ 7යි 3යි 3යි මේ 4යි 7යි 7යි මේ 2යි 9යි 9යි 7යි 16යි 2යි 1යි 3යි 3යි 4යි 7යි 7යි මේ 2යි 9යි 9යි 7යි 16යි එකක් ඉතුරු. ඒ 1යි මේ 2යි 3යි 3යි 2යි 5යි 5යි මේ 1යි 6යි 6යි 2යි 8යි. සෙන්ටිමීටර 86යි. පරිමිතිය යන සෙන්ටිමීටර කීයක් කියලා? 80 පරිමිතිය 86යි. මම ඒක හරියද? අදාළද? දැන් ඊට පස්සේ අපිට කියනවා මෙවැනි පතරම් හතරක් කපාගත හැකි සමචතුරස්‍රාකාර කාඩ්බෝඩ් කැබැල්ලක තිබිය යුතු අවම වර්ගඵලය. සමචතුරස්‍රාකාර කාඩ්බෝඩ් කැබැල්ලක තිබිය යුතු අවම වර්ගඵලය. දැන් මම මේ පේපර් එක බලද්දි දැක්කා මෙන්න මෙහෙම. දැන් කට්ටිය මේකේ පතරම හදන හැටිත් මෙහෙම තිබ්බනේ. චුචු කෝණාශ්‍රය කපලා මේ රවුම කපලා මෙතනින් සෙට් කරනවා. හරි. එහෙම සෙට් කරාම තමයි මේක හදාන්නේ කියලා ගන්න කිව්වා. එතකොට කට්ටිය චුචු කෝණාශ්‍ර හතරක වර්ගඵලය තිබ්බනම් ඇති කියලා හිතලා. හරි. වර්ග සෙන්ටිමීටර් 294 එක චුචු කෝණාශ්‍රයක වර්ගඵලය 294යි. මේ වගේ වර්ගඵලයක් තියෙන චුචු කෝණාශ්‍රයක් කපා ගත්තොත් මේක හතර දෙයි. එතකොට මේ වගේව හතරක් හදන්න එහෙනම් මේ වගේ වර්ගඵලයේ තියෙන ඒවා හතරක් ඕනේ. එතකොට හතර වරක් හතර 16 එකක් ඉතුරුයි. හතර වරක් 9 36 එකයි 37යි 3ක් ඉතුරුයි. හතර වරක් 2 8යි 3යි 11යි. වර්ග සෙන්ටිමීටර 1176යි. කියලා එතකොට එන්නේ. හරි මෙවැනි පතරම් හතරක් කපාගත හැකි සමචතුරස්‍රාකාර කාඩ්බෝඩ් කැබැල්ලක තිබිය යුතු අවම වර්ගඵලය. එතන දැන් ඔහොම හිතනකොට දැන් මේ කාඩ්බෝඩ් එකේ දිග 21යි පළල 14යි මේ වගේව හතරක්නේ මේ වගේව හතරක් උනේ. එතකොට ඒ සමචතුරස්‍රාකාර කාඩ්බෝඩ් කැබැල්ලක් කියලා තියෙනවා. හරි එතකොට මේ පැත්තට තව එකක් තියාගත්තොත් 42යි මේ පැත්තට තවත් දෙයක් තියෙනවා. ඒ සමචතුරස්‍රාකාර කාඩ්බෝඩ් කැබැල්ලක් ඉන්නේ. අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේ. සමචතුරස්‍රාකාර කාඩ්බෝඩ් කැබැල්ලේ තිබිය යුතු වර්ගඵලය. මෙහෙම වර්ගඵලයක් එනවා. හැබැයි ඒක සමචතුරස්‍රාකාර කාඩ්බෝඩ් කැබැල්ලක් නෙවෙයි. මේ ත්‍රිකෝණාස්‍රාකාර කාඩ්බෝඩ් කැබැල්ල නේ. මේ වගේ ත්‍රිකෝණාස්‍රාකාර කාඩ්බෝඩ් කැබැල්ලක් අරගෙන මේ කැලි හතර වෙනම කපල අයින් කරලා ඉන්න අර්ධ වෘත කපල මේ පැත්තට සෙට් කරලා මේව හදන්න පුළුවන්. එහෙම හිතලා හදපු ළමයෙක්ගේ උත්තරේ ඉන්නේ මේක. හැබැයි මේ මේකේ උත්තරේ පොඩි අවුලක් තියෙනවා. මොකක්ද අවුල? මෙතන කියන්නේ සමචතුරස්‍රාකාර කාඩ්බෝඩ් කැබැල්ලක් කියලා. නේ? එන්නේ චුචු කෝණාස්‍රාකාරයක. ඒ නිසා මේක මේ මෙහෙම නෙවෙයි මේ උත්තර මට හිතෙන්නේ මෙහෙම නෙවෙයි. ඔයාලටත් එහෙම හිතෙන්නුනේ දැන්. මොකද වර්ගඵලය මෙහෙම මේ වර්ගඵලයේ තියෙන පැත්තක දිග සමචතුරස්‍රයක පැත්තක දිග හොයාගන්න පුළුවන්. එහෙම හෙව්වොත් ඉතින් එහෙම වෙන සුජුකෝණ සමචතුරස්‍රයක් එයි. හැබැයි ඒකෙන් මේක හදාගන්න බැරි වෙයි. මොකද කපා ගන්න බැයි කියනවා. හරි. දැන් ඕලන්න බෙන්නා මේ මට චිත්‍ර රසණන් ඉඳ බෑ. හරි මේ ඒ වගේ පතරම. හරි මේකේ ඒ වගේ ගම මේ පැත්තට ගෙනල්ලා මේක අනිත් පැත්ත හරව මේ පැත්තට ගෙනල්ලා සෙට් කරා. ඉතුරු එක මේ පැත්තට දැම්ම. එතකොට මේ එකයි. මේ දින එකයි. මේ දෙක.
මේ 3 මේක 4. එතකොට මේක හිස් කොටුවක් එක කැපිලා අයින් වෙලා යනවා. එතකොට දැන් මෙහෙම ගත්තහම නම් 21 14 35යි. 21 14 35යි නේ. එතකොට මෙන්න මෙහෙම හදාගත්තら අන්න සමචතුරස්‍රාකාර කාඩ්බෝඩ් කැබැල්ලකින් මේක හදාගන්න පුළුවන්. එහෙනම් සමචතුරස්‍රාකාර කාඩ්බෝඩ් කැබැල්ලකින් මේක හදාගන්නවා නම් ඒ කාඩ්බෝඩ් කැබැල්ලේ තිබිය යුතු අවම වර්ගවලය කියන්නේ දිග වැඩි කිරීම පළල. එතකොට දිග ඇවිල්ලා 35යි නේ. පළල 35යි. එතකොට 35 35 වැඩි කරාම කීය දෙන්නේ? 1225යි. ඔය විදිහට සමචතුරස්‍රයෙන් හදා මේ මගේ හදා ගන්නවා නම් වර්ගපදය 1225. අර කලින් ගන්නට වඩා යමගේ වැඩි. හැබැයි ඒක සිදු කෝණ ආශ්‍රය. මෙතන ගාන කියන්නේ සමචතුරස්‍රය කියලා. එහෙනම් මේක තමයි ගන්නට ගැළපෙන උත්තරය වෙන්නේ. හරි නේද? අපි තුන්වෙනි ගානට ගියොත් තුන්වෙනි ගානේ නයනරත්න මහතාගේ නිවස නගර සීමාව නිවස නගර සීමාව තුළ පිහිටා ඇත. නයනරත්න මෙම නිවස සඳහා ඔහු වරිපණම් බදු වශයෙන් කාර්තුවකට රුපියල් 1750ක් ගෙවනවා. කාර්තුවකට රුපියල් 1750ක් වරිපණම් බදු විදියට ගෙවනවා. නගර සභාව විසින් වාර්ෂික තක්සේරු මුදලින් 108ක් වරිපණම් බදු විදියට අය කරලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නයෙන් අපෙන් අහනවා නයනරත්න මහතා වර්ෂයකදී නිවස සඳහා ගෙවනු ලබන බදු මුදල කීයද? එතකොට එක කාර්තුවකට 1750යි. එක කාර්තුවකට රුපියල් 1750 ගන්න කාර්තු හතරකට බලන්න. 1750 හතරෙන් වැඩි කරලා हतर वारा बिंदु बिंदु है हतर वारा पाल विस्साय देखा की तुरुई हतर वारा खत विसी आटाय देखा है तिहाय तुमा की तुरुई हतर वारा के का हतर आय अरे तुरु तुना है हतर एक कार्तु अगर 1750 बना है कार्तु हतर टम रुपया हद दा हक के रहे और उधर कार्तु हतर आती है ना कार्तु हतर टम बुजुर्ग बनाने में का हतर है मेडिकल ඊළාට දෙවෙනි ප්‍රශ්නෙින් අහනවා මේ නිවස තක්සේරු කරලා තිබුණු වටිනාකම. අපි දන්නවා සූත්‍රය. වරිපණම් බදු මුදල් සමානයි වරිපණම් බදු මුදල සමානයි තක්සේරු වටිනාකම් වැඩි කිරීම බදු ප්‍රතිශතය. වරිපණම් බදු මුදල් 7000යි. තක්සේරු වටිනාකම දන්නේ නැහැ ගේස්. බදු ප්‍රතිශතයේ 108යි. බදු ප්‍රතිශතයේ 108යි. 100 අයින් ගන්න දෙපැත්තම 100ෙන් වැඩි කරා. 100 අයින් ගන්න දෙපැත්තම 100ෙන් වැඩි කරා. 8 අයින් ගන්න දෙපැත්තම 8ෙන් බෙදා. එතකොට 100ට 100 කැපෙනවා 8ට 8 කැපෙනවා x ඉතුරුයි. තක්සේරු වටිනාකම ඉතුරුයි. මේ පැත්තෙ එන්නේ කීයද? 8ට 8 එකයි 70ට 8 ඒවා 8යි 64යි. ඉතුරුයේ 6ක්. 60ට 8 ඒවා 7යි 56යි. ඉතුරුයේ 4ක්. 40ට 8 ඒවා 5යි 8 ඒවා 5ක් 40යි. දැන් 875 100ෙන් වැඩි වෙනකොට අගල බිඳු දෙකක් වෙනවා. අගල බිඳු දෙකක් ඇවිල්ලා උත්තරේ එනවා. තක්සේරු වටිනාකම රුපියල් 87500ක් කියලා. තක්සේරු වටිනාකම තක්සේරු කළ වටිනාකම රුපියල් 87500ක් කියලා එනවා. හරි.
ඊළඟ රෝවිලා ප්‍රාන්ත 3 මෙම නිවස මාසයකට 20000 ගානේ මාස 6කට කුලියට දෙනවා. කුලියට දීමේදී මාස 6ක අත්තිකාර මුදලක් ලබා ගන්නවා මාසයකට 20000 ගානේ. මෙම නිවස සඳහා මාසිකව 20000 බැගින් කුලියට දීමේදී මාස 6ක අත්තිකාර මුදල එකවර ලබා ගනී. ඇඩ්වාන්ස් එකනේ. එතකොට මාසයකට 20000යි මාස 6ක ඇඩ්වාන්ස් ගන්නවා 20000 වැඩි කරන්න ඕනේ 6. 20000 වැඩි කරාම් රුපියල් 120000ක් කියලා. රුපියල් 120000යි. ඊට පස්සේ ඊළඟට ඔහු ලබාගත් අත්තිකාර මුදල කොටසක වෙළඳපොළ මිල 100ක් වෙච්ච සමාගමක කොටස් මිලදී ගැනීමට යොදවයි. එම සමාගම එක් කොටසක් රුපියල් කොටසක් සඳහා රුපියල් 8ක ලාභාංශයක් දෙවයි. දැන් මේ අත්තිකාර මුදල යොදවලා ව්‍යාපාරයක කොටස් ගන්න. කොටසක් ගන්න කීය ගානේද? රුපියල් 100 ගන්න. අපි හොයන්න ඕනේ කොටස් කීයක් ගන්න පුළුවන්ද කියලා. රුපියල් 120000. රුපියල් 120000ක් තමයි ආයෝජනය කරන්නේ. කොටසක් ගන්න කීය ගානේද? රුපියල් 100 ගන්න. 120000ක් ආයෝජනය කරන කොටසක් 100 ගානේ ගන්න. එතකොට මිලට ගත්ත කොටස් ගාන 1200යි. මිලට ගත්ත කොටස් ගාන කොච්චරයිද? 1200යි. හරි. දැන් නයනරත්න මහත්තයා මිලට ගත්ත කොටස් ගාන 1200යි. අපි ඊළඟට හොයන්න ඕනේ ඔහුට වර්ෂයේ අවසානයේදී සමාගමෙන් ලැබුණු ලාභාංශ මුදල කීයද කියලා. අපි දන්නවා කොටසකට ලැබෙනවා රුපියල් 8ක ලාභාංශයක්. කොටසකට ලැබෙනවා රුපියල් 8ක ලාභාංශයක් කොටස් 1200ක් ගත්තනේ. කොටස් 1200ක් ගත්තා. එහෙනම් ලැබෙන ලාභාංශ මුදල බලන්න. ලැබෙන ලාභාංශ ආදායම් බලන්න. කොටසකට ලැබෙන ආදායම රුපියල් 8යි. කොටස් 1200කට ලැබෙන ආදායම් බලන්න 8 1200න් වැඩි කරන්න. කොටසකට ලැබෙන රුපියල් 8ක මුදලක්. කොටසකට රුපියල් 8ක මුදලක් ලැබෙනවා. කොටස් 1200ක් සඳහා ලැබෙන ආදායම් බලන්න 1208න් වැඩි කරන්න. මේ බිංදු දෙකට දාන බිංදු දෙකක් 8 වරක් 2 16යි 6 ලියන එකක් ඉතුරුයි. 8 වරක් එක 8යි 1යි 9යි. කොටසකට 1200 ගානේ sorry කොටසකට රුපියල් 8 ගානේ කොටස් 1200කට රුපියල් 9600ක ලාභාංශ ආදායමක් ලැබෙන්න ඕනේ. ඔන්න ඔහම එන්නේ. දැන් හතරවෙනි ගානට ආවොත් ලකුණු 200න් ලබා දුන් ලිඛිත පරීක්ෂණයකට සිසුන් ලබාගත් ලකුණු තමයි මේ වගුවේ තියෙන්නේ. බලන්න පන්තිමාන්තර වශයෙන් දීලා තියෙනවා 80යි 100යි 100යි 120යි 120යි 140යි 140යි 160යි ඊළඟ 160යි 200යි. මෙතන පන්තියේ තරම 20යි 100 ඉඳලා 120ට යනකොට 20යි 120 ඉඳලා 140ට යනකොට 20යි 140 ඉඳලා 160ට යනකොට 20යි 160 ඉඳලා 200ට යනකොට 40යි. මෙන්න මේ අවස්ථාවේදී තරම වැඩි. පන්තියේ තරම වැඩි. නේ? පන්තියේ තරම සාමාන්‍ය පන්තියේ තරම් වගේ කීගුණයක් වෙනවද? දෙගුණයක් වෙනවා. ඒතර ඔයාලට මතක ඇති උස ගන්නකොට 10ක් පිටියට 10ක් උසට යදින්නේ. ඒ 10 දෙකට බෙදලා අපි අදිනකොට අදින්නේ කීයක් උසද? 5ක් උසට. 5ක් උසට. ඒ වගේම මුල්ම පන්තිය 80යි 100යි. අපි දැන් ජාල රේඛේ ඇඳලා සංඛ්‍යාත බහුවස්ත්‍රය අදින්නත් අවශ්‍යයි. ඒ නිසා මුල් පන්තියේ කලින් පන්තියෙන් පටන් ගන්න. 80යි 100ට කලින් පන්තිය විදියට අපිට ගන්න වෙන්නේ 60යි 80යි. එහෙනම් අපි 60ෙන් පටන් ගමු. 60 80 100 120
हतरी है हेट एक आसू देशीय विस्तार वेडीम शिशु दहाय देखा हतरा हाय अट दहाय दोलाह दहातर दास असुआ सी तर हाय हाया कुसरा दी सी आई कसी विषय तर आठ है आटा कुसट है कसी विषय कसी हाथ लिया तर दहाय दहाय कुसट है एकसी हतलिया एकसी हटाया तर हाया हाया कुसट है इलाट दहाया कुनाट पहा कुसट आने मैं मां पांती तारा में महा था मैं पांती वाले देखने आप पे नो हम ऐसा लगती है ना हारे ने सांके आर बहु आसे आने मूल पांती ने काली पांती मैं दागे पटांगा रगर है मैं पांती एक का मैं मैदा टादाल उसे तो और महा था देखने आप पे ने इस्तांबे तेर देखते हैं ना අඩි රෝලේ ආගරන්න මම මෙහෙම ආගරාට අවසාන පන්තියේ පසු පන්තියේ මඳාගෙන ඉවර වෙනවා අන්න ඔය විදියට ඇදලා තිබ්බනම් හරි ලකුණු 160 හෝ ඊට වඩා වැඩියෙන් ගත් සිසුන් ගණන් ප්‍රතිශතයක් විදියට එතකොට එහෙම සිසුන් 10ක් ඉන්නවා ඒක ප්‍රතිශතයක් විදියට ලියන්න. එතකොට මුළු සිසුන් කීයද? 6යි 8යි 14යි 14යි මේ 10යි 24යි प्रदेश उत्तर ඊළඟට මේක B කොටස 5 7 8 10 12 18 23 25 28 30 34 කියලා ඉලක්කම් ටිකක් දීලා 3 වෙනි චතුර්ථකයේ අන්තශ්චතුර්ථක පරාසය යහන ඉලක්කම් කීයද තිබා? 11 අපිට 3 වෙනි චතුර්ථකයේ අහනවා ඒ වගේම අන්තශ්චතුර්ථකත් පරාසයත් අහන ඒ නිසා මේ පළවෙනි චතුර්ථකේ කොහොමද හොයාගන්නේ? එහෙනම් කිව්වා නම් හොයලෙන්නේ. පළවෙනි චතුර්ථකේ පිහි තියන දන පිහිටු. සූත්‍රය 4න් 1යි n දන 1. n කියන්නේ ඉලක්කම් ගන්න. ඉලක්කම් 11යි. එතකොට 11ට එකක් එකතුනම 12යි. 4න් 1 12න් වැඩි කරාම 4ට 4 1යි 12ට 3යි 3 වෙනවා. පළවෙනි චතුර්ථකයේ තියෙන තුන්වෙනි අංක. එතකොට 1 2 3 තුන්වෙනි අට තියෙන කීයද? 8. එතකොට පළවෙනි චතුර්ථකයේ Q1 ඇවිල්ලා 8යි. ඊළඟ තුන්වෙනි චතුර්ථකයේ පිහිටීම. තුන්වෙනි චතුර්ථකයේ තියෙන දැන 4 3 n දාන එක. n කියන්නේ ඉලක්කම් ගන්න. n ඇවිල්ලා 11යි. 11ට එකක් එකතුනම 12යි. සුළු කරාම 4ට 4 1යි 12ට 3යි 3 වරක් 3 9 වැන්න. බලන්න මේ 9 වෙනි යට ඉන්නේ කවුද කියලා. 3 4 5 6 7 8 9. 9 වෙනි යට ඉන්නේ Q3 තුන්වෙනි චතුර්ථකයේ 28 පළවෙනි චතුර්ථකයේ 8 තුන්වෙනි චතුර්ථකයේ 28 නේ පළවෙනි චතුර්ථකයේ 8 තුන්වෙනි චතුර්ථකයේ 28 දැන් එන අන්තශ්චතුර්ථක පරාසය හොයන්න මොකද කරන්නේ තුන්වෙනි චතුර්ථකයෙන් පළවෙනි චතුර්ථකයේ අඩු කරන්නේ ඒ කියන්නේ 28 න් අඩු කරන්න ඕනේ කීයද 8 නේ 28 න් 8ක් අඩු කරාම තුන්වෙනි චතුර්ථකයේ අපිට එනවා කීයක් කියලාද 20ක් ඊළඟ ගාන කියලා යවනවා B सेकंड पेपर एक अभी हेट रैट नहीं थी हेट डबल लागू करगा बुड़ा मैं मेसेज मेह इधर मुकुद बेन बैठने पानी तीन एन नैवी लगाना टिका दी मैं तेरे
පස්වෙනි ගානට ගියොත් රාජ්‍ය අංශයේ එක්තරා රැකියාවක් සඳහා සුදුසුකම් ලැබීම පිණිස පළමුව ලිඛිත පරීක්ෂණයෙන් සමත් වී දෙවැනුව සම්මුඛ පරීක්ෂණය සඳහා මුහුණ දිය යුතුයේ ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී සිටි පුද්ගලයෙකු ඉන් සමත් වීමේ සම්භාවිතාවයි 5/3යි ලිඛිත පරීක්ෂණය සමත් වීම 5/3යි ලිඛිත පරීක්ෂණය සමත් වීම 5/3යි එහෙනම් ලිඛිත සමත් කියන මේ ඉත්ත මත ලිඛිත සමත් කියලා මේ ඉත්ත මත 5/3 කියලා ලියුවා ලිඛිත අසමත් වීම 5/2යි ලිඛිත පරීක්ෂණය සමත් වීම 5/3 නම් අසමත් වීම 5/2යි රුක්සටහන මත ඒ තොරතුරු නිරූපණය කරා ඉහත තොරතුරු දැක්වීම සඳහා ඇදී අසම්පූර්ණ රුක්සටහන පහත දැක්වේ එහි ශාඛා මත අදාළ සම්භාවිතාවයන් සටහන් කරන්න හරි ඒක හරි ලිඛිත පරීක්ෂණය සඳහා සමත් වූවන් සඳහා පමණ සම්මුඛ පරීක්ෂණයකට කැඳවෙයි දැන් මේ සමත් වෙච්ච කට්ටිය තමයි සම්මුඛ පරීක්ෂණයට කැඳවන්නේ හරි ඒ කැඳවන අයගෙන් සම්මුඛ පරීක්ෂණයට කැඳවන අයගෙන් හරි සම්මුඛ පරීක්ෂණය අසමත් වීම 3/1යි එතකොට සම්මුඛ පරීක්ෂණය සමත් සම්මුඛ පරීක්ෂණය සමත් සම්මුඛ පරීක්ෂණය අසමත් සම්මුඛ පරීක්ෂණය අසමත් වීම 3/1 නම් සමත් වීම 3/2යි එතකොට මෙතන සම්භාවිතාවය බලන්න 5/3යි 3/2යි වැඩි කරලා එතකොට 15/6 මෙතන 5/3යි 3/1යි වැඩි කරලා එතන 15/3යි ලිඛිත පරීක්ෂණයට පෙනී සිටි අය අතුරෙන් රැකියාවක් ලැබීමේ සම්භාවිතාවය රැකියාවක් ලැබෙන නම් ලිඛිත පරීක්ෂණය සමත් වෙලා සම්මුඛ පරීක්ෂණය සමත් වෙන්න 15/6යි ඒක සරල කරාම 5/2යි ලිඛිත පරීක්ෂණයට පෙනී සිටි අය අතරින් අයෙකුට රැකියාව ලැබීමේ සම්භාවිතාවය 5/2ක් වෙනවා එහෙම නැත්නම් 15/6 කියලා ලියලා තියෙනවා ඒත් හරි ඊළඟ අවසාන කොටස B කොටස ලක්ෂ ප්‍රස්ථාරයක් දීලා දිනවා හරි බෑග් එකේ එකම තරමේ හා එකම හැඩේ හා එකම තරමේ රතු වලලු දෙකයි සුදු වලලු වලල්ලකුයි තියෙනවා අහඹු ලෙස වලල්ලක් තෝරාගෙන ඒ ආපසු නොදමා තවත් වලල්ලක් ගන්න හිතන්න රතු පළවෙනි එක ගත්ත කියලා ඊළඟ පාර ආයේ රතු පළවෙනි එක ගන්න බෑ මොකද මුලින් අරන් තියෙන එක පළමු ගැනීමේදී රතු පළවෙනි එක ගත්තら මෙතන ලකු වෙන්න බෑ හරි මෙතන පුළුවන් මුල් පාර රතු එකයි ඊළඟට රතු දෙක පුළුවන් මොකද මුලින් ගත්ත එක ආයේ දාලා නැහැ එහෙනම් රතු එක අවස්ථා දෙකේම ලැබෙන්න බෑ මුලින් රතු දෙක ලැබිලා දෙවෙනිවට රතු එක ලැබෙන්න පුළුවන් මෙතන බෑ රතු දෙක ලැබෙන්න බෑ මෙතන පුළුවන් සුදු එකයි රතු එකයි සුදු එකයි රතු දෙකයි සුදු වෙන්න බෑ ඔච්චර දැන් ඉවතට ගන්නා පබලු සර් පබලු නෙවෙයි වලලු වලලු දෙක වෙනස් වර්ණවලින් යුක්ත වෙයි එතන රතුයි සුදුයි රතුයි එතන 6න් 4යි සරල වේදි 3න් 2යි සරල වේදි 3න් 2යි